හයි කොමද ගොල්ලන්ට නොයකුත් පෞද්ගලික හේතු නිසාවෙන් විශේෂයෙන්ම මගේ වෘත්තිමය කටයුතු නිසාවෙන් එක දිගට රුසියාවසා යුක්‍රේනය අතර විවසනේ අලුත් අප්ඩේට් සුපුරුදු විදිහට ගොල්ලන්ට අරගෙන එන්න දීර්ඝ කාලයක් තිස්සේ හැකියාවක් ලැබුණේ නැහැ කනගාටුයි. ඒ නිසාවෙන් අලුත්ම අප්ඩේට්ස් නැවතත් අරගෙන තමයි මේ වෙනකොට මේ වීඩියෝවෙන් මම ඔයගොල්ලෝ බැහැ දකින්න ඇවිල්ලා ඉන්නේ. අද විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියාවසා යුක්‍රේනය අතර විවසනයේ සුපුරුදු ප්‍රහාරයන්, ඒ වගේම ඔවුන්ගේ ඉදිරිපින් මෙහෙම නැත්නම් ඔවුන්ගේ පරාජයන් ඊට අමතරව කියනවා නම් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රසිද්ධියේම මේ වෙනකොට යුක්‍රේනයට සහයෝගය ලබා දෙන්න. එහෙම නැත්නම් තවත් විදිහකට කියනවා නම් රුසියාවට පක්ෂව කටයුතු කරන කිසියම් හෝ ආකාරයකින් ඔවුන්ට සහය වෙන රටවල් වලට විරුද්ධව කටයුතු කරන්න කල්ලියට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම තමයි රුසියාව තුළ මේ වෙනකොට නිල තනතුරු වෙනස් කරන්නට, එහෙම නැත්නම් සේවයේ සිටි නිලධාරීන් පහ කරලා අලුතෙන් බඳවා ගැනීම කරන්න උසස් වීම් ලබා දෙන්න ආරම්භ කරලා තියෙනවා. හරියටම කියනවා නම් අපි හැමෝම දන්නවා මේ වෙනකොට මේ රුසියාවේ යුද්ධේ ඉදිරියට අරගෙන යන්න ප්‍රධාන කාරණයක් වෙලා තියෙන්නේ පුටින් මහතාට අමතරව ඒ රුසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා මොහු මේ වෙනකොට සේවාවෙන් පහ කරලා නෙමෙයි ඔහුට ඉහළ තනතුරක් ලබා දීලා වෙනත් අමාත්‍යාංශයකට ඌව මේ වෙනකොට මාරු වීමක් ලබා දීලා තියෙනවා. ඇත්තටම මොකක්ද මෙහි වෙලා තියෙන්නේ? මෙන්න මේ වගේ තමයි වැදගත්ම අතුකර රාශියක් තමයි අදත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සියලුම කරුණු කාරණා පැහැදිලිව සහ නිවැරදිව දැනගන්න අවසානයේ දක්වා මේ වීඩියෝ නරඹමු මාත් එක්ක. හයි අදත් මගේ යාළු සියලු දෙනානි මගේ YouTube channel එකට වෙල්කම් කියලා පිළිගන්නවා. ඔගොල්ලෝ තාමත් අපේ channel එකේ videos බලන්නේ channel එක subscribe කරලා නැතුව නම් අදම නිමුල්ක YouTube channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මම හැමදාමත් කියනවා වගේ ඔගොල්ලන්ගේ එක subscription එකක් වුණත් මට ගොඩාක් වටිනවා කියන එක මතක තියාගන්න. පළවෙනි update එක තමයි social media වල විතරක් නෙමෙයි ප්‍රධාන මාධ්‍ය වල පවා ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන මෙන්න මේ news එක. ඒ තමයි අපි දන්නවා රුසියාවට වැඩි වශයෙන්ම ලාභය ලබා දෙන ව්‍යාපාරයන් අතරින් න්‍යාෂ්ටික ඉන්ධන, එහෙම නැත්නම් nuclear fuel කියන මෙන්න මේ ව්‍යාපාරයෙන් තමයි ඔවුන් වැඩි ප්‍රමාණයක් මුදල් උපයන්නේ. මේන් වැඩිපුරම ලාභ ප්‍රයෝජන ලබන්නේ යුරෝපානු කරේ රටවල්, යුරෝපානු සංගමයේ රටවල් කිව්වොත් මං හිතනවා ඒ වැරදි නෑ කියලා. මෙන්න මේ nuclear fuel මින් එහාටත් රුසියාවෙන් මිලදී ගන්න එපා. ඒ සඳහා අපි වෙනත් රටවල් බලමු. එහෙම නැත්නම් මේට ආදේශකයක් alternative එකක් අපි හොයමු කියන එක තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන යෝජනා වෙලා තියෙන්නේ. ඒ විතරක්ද? ඇත්තටම නැහැ. මේ දක්වා මෙන්න මේ විදිහට න්‍යාෂ්ටික ඉන්ධන nuclear fuel රුසියාවෙන් ලබාගෙන ඉන්න රටවල් වහාම දින 90ක් තුළ, ඒ කියන්නේ ආසන්න වශයෙන් මාස 3ක් තුළ මේ නවත්වා ගන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ සඳහා දැඩි පියවර අපි ගන්නවා. එහෙම නැත්නම් අපේ පියවරයන්ට ඔයගලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියලා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රසිද්ධියේම තර්ජනයක් කරලා තියෙනවා. හැබැයි ඇත්තටම මේ නැවතුවතින් රුසියාව පාඩු ලබනවද නැද්ද කියන එක නම් හරියටම කියන්න අමාරුයි. හැබැයි මේන් වැඩි වශයෙන්ම අලාභ ලබන්නේ යුරෝපානු කරේ රටවල්, එහෙම නැත්නම් මෙන්න මේ nuclear fuel මත පදනම් වෙලා තියෙන ඔවුන්ගේ ආර්ථිකය. මේ ප්‍රකාශ කරලා තියෙන්නේ මාධ්‍යයට රොස්ටන් කියන සංස්ථාව, එහෙම නැත්නම් රුසියාවේ න්‍යාෂ්ටික ඉන්ධන සහ න්‍යාෂ්ටික බලය සම්බන්ධව කටයුතු කරන මේ සංස්ථාව තමයි අද වෙනකොට මේ ප්‍රවෘත්තිය, එහෙම නැත්නම් මේ ප්‍රශ්නය ලෝකයට මුදා හැරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා රුසියාවේ ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ පුටින් මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනවා. හැබැයි මේ පුටින් මහතාට අමතරව අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ පිටිපස්සේ ඉන්න මහා මොලකරු තමයි හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි මහතා. මේ වෙනකොට කිසියම් හෝ හේතුවක් මත මේ සර්ජි මහතා ඔහුගෙන් සේවයෙන් නිරපලා නැවේ ඔහුට උසස් වීමක් ලබා දීලා තියෙනවා. කෙසේද කියනවා නම් සෙකියුරිටි කවුන්සිල් එකේ සෙක්‍රටරි, එහෙම නැත්නම් ප්‍රධාන ලේකම්වරයා වශයෙන් තමයි ඔහුට මේ උසස් වීම ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ රුසියාවේ මේ ආරක්ෂක කටයුතු, එහෙම නැත්නම් මේ සටන් විධි විධාන පමණක් නොව රුසියාවේ ආර්ථිකයට කුමක්ද අවශ්‍ය වෙන්නේ, ආරක්ෂාව නිසියාකාරව පවත්වාගෙන යන්න කුමක්ද අවශ්‍ය වෙන්නේ, මේ විදිහේ ඉහළ නිලධාරියෙක් විදිහට මේ සියලුම බලතල ලබා දීලා එය පරිපාලනය කරන්න, එහෙම නැත්නම් සුපර්වයිස් කරන කාර්යභාරය තමයි මේ වෙනකොට පුටින් මහතා, එහෙම නැත්නම් රුසියාව ඔහුට ලබා දීලා තියෙන්නේ. අපිට හරියටම මේ කියන්න අමාරුයි මේ සර්ජේ මහතාට ලබා දුන්න උසස් වීමක්ද, එහෙම නැත්නම් ඔහුව ඔවුන් මේ සේවයෙන් නිරපන්, එහෙම නැත්නම් හිටපු ආරක්ෂක අමාත්‍ය ධූරයෙන් නිරපන්න කිසියම් හෝ ආකාරයකින් යොදාගත්ද වැඩපිළිවෙලක්ද කියන එක සම්බන්ධව. කෝක කෙසේ වෙතත් මොහු මේ සේවයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව තවත් නිලධාරීන් කිහිප දෙනෙක් මේ වගේ ප්‍රධාන තරතුරු වලට පත් කරගෙන තියෙනවා කියලායි වාර්තා වෙන්නේ.
අලුත් ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ඇන්රි මහතා මේ වෙනකොට මේ වගකීම් භාර අරගෙන තියෙනවා. මේ සියලුම දේවල් මෙන්න මේ විදිහට තියෙද්දී යුක්‍රේනීය බුද්ධිආංශයේ එහෙම නැත්නම් යුක්‍රේනීය බුද්ධිආංශයේ ප්‍රධානියා වාර්තාවක් මාධ්‍යට නිකුත් කරලා තියෙනවා. ඒ තමයි ප්‍රකාශ කරලා තියෙනවා යුක්‍රේන් ෆ්‍රන්ට් ලයින් on the edge කියලා. මේ on the edge කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරුම අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ඔවුන් පරාජයට පත් වෙලා ඉවරයි. එහෙම නැත්නම් අවසානයට ළඟා වෙලා කෙලවරට ඇවිල්ලා ඉවරයි කියන දේ අඟවන්න තමයි මේ වචනේ භාවිතා කරන්නේ. මෙන්න මේ වචනේ භාවිතා කරලා තියෙන්නේ යුක්‍රේනයේ ෆ්‍රන්ට් ලයින් එක පරාජය ලබන්නට යනවා. එහෙම නැත්නම් ආසන්න වශයෙන් පරාජයට ළඟා වෙලා ඉවරයි කියන එක අඟවන්න දෝ කියන ප්‍රශ්නාර්ථය මේ වෙනකොට බොහෝ දෙනෙකුට පැන නැගිලා තියෙනවා. මෙන්න මේ විදිහට යුක්‍රේන බුද්ධිආංශයේ ප්‍රධානය කියන්නේ ප්‍රධාන හේතුවක් තමයි පහුගිය දවස්වල රුසියානු හමුදාව කාර්කේව් ප්‍රදේශයේ ගම්මාන 7ක් තමන්ගේ බලතලවලට යටත් කරගත්තා කියන ප්‍රවෘත්තිය. නමුත් මේ යුක්‍රේනයේ ප්‍රසිද්ධියම පිළි අරගෙන තිබුණේ නැහැ. නමුත් එන්න එන්නම යුක්‍රේනයේ තමන් අතර බොහෝ ප්‍රදේශ රුසියානු හමුදාවන් අත්පත් කරගෙන ඉදිරියට යනවා. විශේෂයෙන්ම කියනවා නම් සුමි ප්‍රාන්තය අපි විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි. මේ සුමි ප්‍රදේශය තමයි වැදගත් ප්‍රදේශයක් අපිට ඇයිද කියලා කියනවා නම් විශේෂයෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ රටවල් වලින් ඉගෙන ගන්න ගිය ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් අධ්‍යාපනය ලැබුවේ මෙන්න මේ සුමි ප්‍රාන්තයේ. එම ප්‍රදේශයේ වෙසෙන යුක්‍රේන ජාතිකයන් දැන් හෙමින් හෙමින් එම ප්‍රදේශවලින් අනිකුත් ප්‍රදේශවලට පිටත් වෙලා යන්නට ආරම්භ කරලා තියෙනවා මේ යුද කටයුතු නිසාවෙන්. මෙන්න මේ හේතු නිසාවෙන් යුක්‍රේනයේ කෙසේද තමන්ගේ මේ අසරණ තත්වයෙන් එළියට එන්න යන්නේ, එහෙම නැත්නම් මින් ගැලවෙන්න යන්නේ කෙසේද යන පිළිබඳව නම් පැහැදිලි උත්තරයක් කිසිදු කෙනෙක් මේ වෙනකොටත් මාධ්‍යට ප්‍රකාශ කරලා නැහැ යුක්‍රේනයේ පැත්තේ. මේ හැලහැප්පී මේ ප්‍රශ්න මෙන්න මේ විදිහට තියෙද්දි යුක්‍රේන මාධ්‍යයන් මේ වෙනකොට ඉතාමත් ආඩම්බරයෙන් කතා කරන තවත් එක් මාතෘකාවක් තමයි ඇමරිකානු එක්සත් ජනපදයේ ස්ටේට් සෙක්‍රටරි ඇන්තනි බ්ලින්කන් මහතාගේ සංචාරය යුක්‍රේනයට. මේ සම්බන්ධ ප්‍රවෘත්ති රූපරාමු වීඩියෝ දර්ශනේ මේ වෙනකොට යුක්‍රේන මාධ්‍යයන් ලෝකයට පෙන්නලා කියන්නට උත්සාහ කරන්නේ ඇමරිකාව අපිත් එක්ක ඉන්නවා. තව අවුරුදු 10කට උනත් මේ යුද්ධය කරගෙන යන්න අපි ලෑස්ති. මොකද හේතුව තමයි ලෝකීය බලවතා අපිත් එක්ක කියන එක. නමුත් ඇත්ත තත්ත්වය එහෙම නෙමෙයි. මොකද හේතුව තමයි යුක්‍රේනයට අවශ්‍ය වෙන්නේ බලාපොරොත්තු, එහෙම නැත්නම් පොරොන්දු නෙමෙයි. අනිවාර්යයෙන්ම උන්ට අවශ්‍ය වෙන්නේ යුදාධාර. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය අප කලින් ප්‍රකාශ කරා ඇමරිකානු ඩොලර් බිලියන 60ක යුදාධාර ලබා දෙන්න පොරොන්දු වුණා පමණයි. නමුත් තාමත් ලබා දීලා නැහැ. මේ ඇන්තනි බ්ලින්කන් මහතාගේ සංචාරයේදීත් සිද්ධ වෙලා තියෙන්නේ නැවතත් පොරොන්දු ලබා දීම්, එහෙම නැත්නම් ලෝකයට ඇමරිකාවේ සහයෝගය යුක්‍රේනයේ තියෙනවා කියන එක පෙන්වන්න උත්සාහ කිරීමක් දෝ කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක් අසන්නට ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට. ඒ විතරක් නෙමේ යුක්‍රේනයේ ජනාධිපතිවරයා සෙලෙන්ස්කි මහතා මේ සංචාරය තුළ, එහෙම නැත්නම් මේ සාකච්ඡා තුළ ඉල්ලා සිටලා තියෙනවා අපිට එයා ඩිෆෙන්ස් සිස්ටම් දෙකක් වහාම ලබා දෙන්න. මොකද අපේ තත්ත්වය ඉතාමත් බරපතලයි. ඩොන්බාස් ප්‍රාන්තයේ බේරා ගන්න නෙවෙයි, කාර්කිව් ප්‍රාන්තයේ බේරා ගන්න. මොකද හේතුව තමයි රුසියානු සොල්දාදුවන් හමුදාවන් දිනෙන් දින ඉදිරියට ඇදෙනවා. ඒ නිසා වහාම අපිට එයා ඩිෆෙන්ස් සිස්ටම් දෙකක් අවශ්‍යයි කියන එකයි උන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ. මෙතන තවත් දෙයක් එකතු කරනවා නම් ජර්මනිය, ඒ වගේම ප්‍රංශය වගේ රටවල් නැවතත් යුක්‍රේන්ට සහයෝගය ලබා දෙන්න, එහෙම නැත්නම් අවි ආයුධ ලබා දෙන්න යෝජනා ඉදිරිපත් කරමින් ඉන්නවා. නමුත් මේ යෝජනාවන්ටත් තවමත් දින නියමයක් නැතිව තමයි මේ සාකච්ඡාවන් සිද්ධ වෙමින් පවතින්නේ. අවසාන අප්ඩේට් එක තමයි රුසියාවේ නව ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා මාධ්‍යට. ඒ තමයි ඔහු කියනවා රෂ්‍යා මස් බීට් යුක්‍රේන් විත් මිනිමල් ලොසස්. රුසියාව අවම හානියක් සමග යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන්න අවශ්‍යයි කියන එකයි ඒ ඔහුගේ ප්‍රකාශය වෙලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් දෙනෙක් මේ ප්‍රකාශයෙන් කලබලයටපත් වුණා. මොකද හේතුව තමයි අනිවාර්යෙන් අපි දන්නවා හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ජි මහතා තරම් මේ ඇන්ද්‍රි මහතා පළපුරුදු සහගත ආරක්ෂක අමාත්‍යවරයෙක් නොවේ. ඒ නිසාවෙන් කෙසේද ඔහු මේ යුද්ධය ඉදිරියට කරගෙන යන්නේ කියන එක සම්බන්ධව විශාල ප්‍රශ්නක් මතු වුණා. නමුත් ඔහු මෙන්න මේ විදිහේ ඉතාමත් දැඩි ප්‍රකාශ කන්ෆිඩෙන්ට් එකක් සමග මේ වගේ ප්‍රකාශයක් ඔහු මාධ්‍යයට නිකුත් කිරීම ඇත්තටම බොහෝ දිනෙකගේ අවධානයට යොමු වුණා. මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරන්න හේතු වෙලා තියෙන්නේ ඔහු තවමත් හිටපු ආරක්ෂක අමාත්‍යවරයා සර්ජි මහතා කෙරෙහි තබල තියෙන දැඩි විශ්වාසය තමයි මේකට හේතුව කියන එකයි බොහෝ විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ මේ වෙනකොට. ICCJ International Criminal Court of Justice වලින් අපි දන්නවා ඇරෙස්ට් වාරන්ට් එකක්. එහෙම නැත්නම් පුටින් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරලා තිබ්බා ඔහු ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කරා කියන හේතුන් මත. මේ නිසාවෙන් තමයි පුටින් මහතා බොහෝ දුරට අනිකුත් රටවල් වලට සංචාරය යෙදුනේ නැත්තේ පව ගිය දවස්වල කියන එකයි බොහෝ මාධ්‍යවල ප්‍රකාශ කරලා තිබුණේ. නමුත් මේ මාස 16 වෙනිදා චීන සංචාරයේ දෙන්න පුටින් මහතා තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙන්නේ. මේ චීන සංචාරය අනිවාර්යයෙන්ම ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මොකද මෙහිදී වුන් සාකච්ඡා කරන්න යන්නේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට රුසියාවට විරුද්ධව අලුතෙන්ම පනවන්නට යන වාර්ණයේ සම්බන්ධව වෙන්න පුළුවන් කියන එකයි බොහෝ දෙනෙක්ගේ විශ්වාසය වෙලා තියෙන්නේ
මේ වනකොට මෙ ද තමයි මේකට රුසියාව යුක්‍රණය ත්‍රවසනි අලුත් අබ්ඩේට ැබි තියන්නේ මේ වගේ අබ්ඩේට සරගෙනන්න ම සූදානම් සඳහකමද කලයුතේ නිමල් YouTube චැනක සබස්ක්‍රයිබ් කරලා බෙල්බට්නගත් කික් කල තියාග නමත කරන්න පා අලුත්ම අබ්ඩේට් වීඩියෝස් හමදාම් බලන්න මේ වගේ අබ්ඩේට් සරගෙන් නවතත් හමනතුර ඔගුල් සියලු දෙනාටම සුවදාසක්.